දැන් තියෙන්නේ ඔන්න ලියන්න නෙවෙයි. ඔයාලා දැන් පාඩම් කර මේ දවස්වල පාඩම් කරනවනේ. ඒ පාඩම් කරපු මතකින් හරිද අපි කරපු පාඩම් මතකද කියලා බලන්න තමයි යන්නේ. ඔන්න මට හැමෝම පිළිතුරු දෙන්න ඕනේ. මම පොඩි වෙලාවක් දෙන්නම් ඔයාලට ප්‍රශ්න කියව ගන්න. හරිද? හා. ඉන්නකො පෙන්නන්න ප්‍රශ්නේ. අපි දැන් අද කරන්නේ තිලමුට්ටි ජාතකය. හනේද තිලමුට්ටි ජාතකයේ පාඩමට අදාළව ප්‍රශ්න ටික හා මේවට පිළිතුරු ලියන්න පුළුවන්ද කියලා බලන්න. ඔව් කියව ගන්න. ඔව් මට කියන්න මේ දැන් මෙතන තියෙන පහත ප්‍රකාශ හරිනම් මෙන්න මේ ලකුණ යොදන්න. වැරදි නම් මේ ලකුණ දැන් මට ඒ ලකුණ කියන්න ඕනේ නැහැ. ඔයාලා හරිද වැරදිද කියලා කියන්න. මට පොදුවේ උත්තර දෙමු. දිසා පාමොක් රාජකුමාරයාට ශිල්ප ඉගැන්වීමට අකමැති විය. හරිද වැරදිද? වැරදි. 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 රාජකුමාරයාතල සොරකම් කළ පළමු අවස්ථාවේදීම මහලු ස්ත්‍රී ආචාර්යතුමාට පැමිණිලි කරන ලදී. වැරදි. 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 මහලු ස්ත්‍රිය සිතා සිටියේ ආචාර්යතුමා දැනුවත්ව මෙම සොරකම සිදුවන බවයි. හරි. 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 දිසා පාමොක් ආචාර්යතුමාද රාජකුමාරයා කෙරෙහි වෛර බැඳගත්. වැරදි. වැරදි. වැරදි නේද? වැරදි. අවසානයේදී රජු ආචාර්යතුමාට පුරෝහිත තනතුරක් ලබා දෙන ලදී. හරි. 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 හරි නේද? හරි. පහත දැක්වෙන යුගල පද සම්පූර්ණ කරන්න කියව ගන්න. ඊට පස්සේ මං කියන දුව හරි පුතා හරි මට පිළිතුරු කියන්න ඕනේ. හරි ටීචර්. හරි මෙස්සරණි කියන්න. අපහාස. උපහාස. උපහාස. අල්ල. පනල්ල. අල්ල පනල්ල. බඩ. පපුව. බඩ පපුව. ඔබ. මොබ. ගොඩ. මඩ. ගොඩ මඩ. හරි හැමෝම පොදුවේ කියන්න. අපහාස. උපහාස. අල්ල. පනල්ල. බඩ. පපුව. මොබ. ඔබ. ගොඩ මඩ. ගොඩ මඩ. හරි හොඳයි පුතේ. දැන් එහෙනම් අපි ඊළඟ ප්‍රශ්න ටිකට යමු. සුදන ගුණ පාඩම නේද? හා කියව ගන්නකො මියුට් කරගෙන ප්‍රශ්න ටික. හරි සිංහලේ හමුවන උපදේශ කාව්‍ය කෘති තුනක් කියන්න බලන්න. ලෝවැඩ සංග්‍රහ. මල් දැම ලෝකෝපකාරය සුභාෂිත. ලෝවැඩ සංග්‍රහව සුභාෂිතය ලෝකෝපකාරය. මේ තිරුක්කුරල් කාව්‍ය සංග්‍රහයේ කතුවරයා කවුද? තිරුවල්ලුවර්. හරි නිවැරදි. පරිච්ඡේද 10කින් යුතු තිරුක්කුරල් ග්‍රන්ථයේ උපදේශ පද්‍ය ක්‍රියාවක් අන්තර්ගත වෙනවද? 1130. උත්තර කියනවා නේද? හරියටම මතක නැද්ද අපි පාඩම් කළා නේද? ඔව් පද්‍ය සංඛ්‍යාව කීයයි කියලා 239 පිටුවේ තියෙන 1330 කියලා නේද? 1330. හොන්න අමතක කරන්න පායි කියන්න උපදේශ පද්‍ය කීයද මේ තිරුකුරල්? 1330. 1330 නේද? හරි තිරුක්කුරල් ග්‍රන්ථය සිංහලයට උන පොතින් බලන්න එතුව කියන්න දැන්. තිරුක්කුරල් මේ කැමෙක ඔන් කරගන්න. තිරුක්කුරල් ග්‍රන්ථය සිංහලයට පරිවර්තනය කළ පරිවර්තකයින් කවුද? මිසිහාමි. ආ ගොරොක්ගොඩ මිසිහාමි. නිවැරදි. තවත් කෙනෙක් කියන්න. මනස් ගල්ලේ හිමි. නෑ නෑ වැරදි. චාර්ල්ස් ද සිල්වා. හරිද චාර්ල්ස් ද සිල්වා. මම මේවා ප්‍රශ්න කළා. ඒ වගේම මේවට අදාළ පිළිතුරු ක්ලාස් එකේදී ලිව්වා.
इवागेम मेवा पाडंकर आने देखे कि नागे पाडंगा अमतक वेला නේද අර ශනික නූල්ස් වගේ ඉක්මනට පාඩම් දුන්න ඉක්මනට අමතක කරා. එහෙම බෑ. දැන් අමතක වෙලා නම් නැවත පාඩම් කර ගන්න ඕනේ. ආ මට කියන්න බලන්න නැවත පිළිතුරු මේ හතරවෙනි ප්‍රශ්නෙට. ගොඩ මිසිහාමි චාස්ස්. ගොඩ මිසිහාමි චාස්ස්. එයාල මොනවද කරේ? පෙරබලන්තේ සිංහල පරිවර්තනය කරා. කවුද පරිවර්තකේ? संपूर्ण कर अगुन कल विटकदी नहीं अगुन कल विटकदी वहा अमतक वीम यहापति काट दे पाड़ा अगुन कल विटकदी अगुन कल विटकदी वहा अमतक वीम यहापति एक मिनट पाड़ कर गान हरि लोकोपकार कृतिये रचकया कौद लोकोपकार पद्य संख्या लोकोपकारे उपमा करते कुमकटद सुभाषिते ग्रंथे कत्तुवरया विभाग लोकोपकार हाँ मुद्रो नीद रनस्काले हिमी इलांग लो वेड संग्राव काउद वीदागम मैत्री हिमी सुभाषिते लिवे ममनान निवे हिमद अलगिय वन्न मुखवेटि तुमा इलांगट देंगड वाला क्यूव कत्वरे लिव पोत मुकद सिरित मालदाम नीद सिरित मालदाम रचना करे काउद सुभाषिते अलगिय वन्न मुख वेटी तुमा आशनायक यान बलन पुते आलु अंट कौद सुभाषिते लिवे अलगिवेन्न मुखवेटितुमा हाँ रिसिंधु कियन्न बलन लोकोपकारे लिव्वे काउद
රනස්ගල් එහිමි. හරි පහත දැක්කෙන වචනවල අරුත්ත ලියන්න කියනවා. ඉසුරු කියන්නේ සම්පත්. සම්පත්. සෞසත කියන්නේ සෞසත. සියලුම ජනයා. සෞසත කියන්නේ කාටද? සියලුම ජනයා. සියලු ජනයා. සෞ සියලු. සත ජනයා. සියලු ජනයා. මුලින් දී ඇති පදයට සමාන පදයක් ඔන්න තෝරලා කියන්න. අඹර. ඕ අඹර කියන එකට අපිට ගන්න පුළුවන් ගුවන. තඹර. නෙළුම්. නෙළුම්. අඟන. කාන්තාව. කාන්තාව. පුරය. නගරය. නගරය. හරි හොඳයි. පහත පදවලට විරුද්ධ පදේ ලියන්න. සාර්ථක. අසාර්ථක. අසාර්ථක. පැහැදිලි. रंगन शेस्त्री प्रवीण प्रवीण शेस्त्रेट निपुण दक्ष विपक्ष दुर्वल विरुद्ध पद सरल संकीर्ण असार ඊළඟට පොතේ පහත දැක්වෙන පදවලට විරුද්ධ අර්ථය දෙන පදයක් හා සමාන පදයක් දී ඇති වචන වලින් තෝරලා ලියන්න. ඉස්සෙල්ලාම ඔන්න අපි විරුද්ධ පද ටික බලලෙමු. ඒ සතුටට විරුද්ධ පදේ අමනාපය. සතුටට ශෝකය. ශෝකය. මනාපය. අමනාපය. ආදරය. අනාදරය. අනාදරය. බාධාව. ආධාරය. මොකක්ද බාධාවට? ආධාරය. ඒ බාධාවට අපිට ඒ ආධාරය. මේ නෑ විරුද්ධ පදේ පිටුවහල නේද? බාධාට පිටුවහල තියෙනවා පිටිවහලක් වෙනවා. හරිද? අධ්‍යාපනයේට බාධාවක්. අධ්‍යාපනයේ විරුද්ධ එක අධ්‍යාපනයේට පිටුවහල. මේ පිටුවහල. පිටිවහල. පිරිසිදු. आदर ආදරයට ආලය සමාන පදය බාධාවට බාධාවට බාධාව සමාන පදය හොයන්න අකලංක 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 නේ ආධාරකය ආධාරය පිටිවහලට හරිද අපි පිටිවහලට බලමු මෙතනදී පිටිවහලට මොකක් දෙන්නේ පිටිවහලට සමාන පදේ තමයි ආධාරය. හරි ඊළඟට මට කියන්න පිරිසුදු එකට සමාන පදයක් තියෙනවද මෙතන? පිරිසිදු. අකලංක. අකලංක. ඔන්න මං ආයි කියනවා සතුටට සමාන පදයක් ප්‍රහර්ෂය. මනාපයට කැමැත්ත. ආදරයට ආලය. හරිද පිටිවහලට अकलांक हरी लबन सती अभी पलापर करवा